යුක්‍රේන රුසියා අනු ගැටුම්කාරී තත්ත්වයේ 16 වන දිනය වන අද බටහිර යුක්‍රේනයේ නගර වෙත මුල් වරට පහර දීමට රුසියාව කටයුතු කර තිබෙනවා. මේ සමග පෝලන්තයට වඩාත් ආසන්නයේ පවතින ලුට්ස් නගරයට රුසියානු ගුවන් ප්‍රහාර ආරම්භ වූ බවයි රොයිටර් පුවත් සේවය සඳහන් කළේ. මෙතෙක් ආරක්ෂිතව පැවති බටහිර යුක්‍රේනයේ කලාප රැසක් වෙත මේ වන විට බරපතල මට්ටමේ ප්‍රහාර දියත් වෙමින් පවතින බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පවසන්නේ. මේ අතර දකුණු යුක්‍රේනයේ වොල්නොවාකා නගරයේද අද දහවල් රුසියානු හමුදා විසින් යටත් කර තිබුණා. මේ වන විට නැගෙනහිර යුක්‍රේනයේ ඩනිප්‍රෝ නගරයටද හානිකර මට්ටමේ රුසියානු ප්‍රහාර දියත් වෙමින් පවතින බවයි යුක්‍රේන බලධාරීන් සඳහන් කළේ. දිරිත දෙක යුක්‍රේනයේ ඉවානෝ ෆ්‍රැන්ස්වික් නගරයටද අද අලුයම සිට රුසියානු ප්‍රහාර ආරම්භ වා තිබුණා. මේ සමග සමස්ත යුක්‍රේනය පුරා සියලු ප්‍රධාන නගර වෙත ඒකවර රුසියානු ආක්‍රමණයක් දියත් වෙමින් පවතින බවයි රොයිටර් වාර්තාව සඳහන් කළේ. මේ දක්වා යුක්‍රේන ජනතාව බටහිර කලාපය වෙත පලා ගිය අතර නවතම ප්‍රහාර සමග එම කලාපයද අනාරක්ෂිත බවයි යුක්‍රේන මාධ්‍ය වාර්තා මගින් පෙන්වා දී තිබුණේ. රුසියාවේ දැවැන්ත මට්ටමේ සන්නද්ධ රථ පෙළක් ඉලක්ක කර ගනිමින් යුක්‍රේනය විසින් ඊයේ දිනේ එල්ල කළ ප්‍රහාර මාලාවෙන් පසු රුසියාවේ ගුවන් ප්‍රහාර වර්ධනය කිරීමට කටයුතු කර තිබුණා. මේ අතර කියෙව් නගරයට උතුරින් රඳවා පැවති සැතපුම් ගණනාවක් දිග රුසියානු සන්නද්ධ රථ පෙළ යුක්‍රේන ප්‍රහාරයෙන් පසු විසිරුවා හරිමින් පවතින බවද හෙළි කර තිබුණා. විවෘත කලාපයන්හි රැඳී සිටීමේදී එල්ල විය හැකි ප්‍රහාර මත මෙම සන්නද්ධ රථ වනාන්තර කලාප තුල රඳවා පවතින බවයි බැක්සාර් චන්ද්‍රිකා සමාගම සඳහන් කළේ. මේ අතර ගත වූ දිනය තුල පමණක් යුක්‍රේන අගනුවර දක්වා සැතපුම් තුනක් ඉදිරියට ගමන් කිරීමට රුසියානු හමුදාවන් සමත්ව තිබෙනවා. මෙම ගමන වැළැක්වීමට යුක්‍රේන හමුදා අසමත් වුවහොත් දින කිහිපයකින් යුක්‍රේන අගනුවර බිඳ වැටෙන බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවන් පෙන්වා දෙන්නේ. මේ වන විට අගනුවර ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ මට්ටමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවද යුක්‍රේන රජය පවසා තිබෙනවා. මේ වන විට සමස්ත යුක්‍රේනයේම ගුවන් ප්‍රහාරයන්ට ලක්වන බවයි යුක්‍රේන ජනපති වොලොදිමිර් සෙලෙන්ස්කි සඳහන් කළේ. මෙය ගුවන් සීමා තහනම් කලාපයක් ප්‍රකාශයට පත් නොකිරීම මත යුක්‍රේන සිවිල් වැසියන් අවදානමකට ලක් කිරීමක් ලෙසද නම් කර තිබෙනවා. මෙම ව්‍යසනකාරී තත්ත්වයෙන් යුක්‍රේනය ගලවා ගැනීමට නේටෝ සංවිධානයට තවදුරටත් අවස්ථාවක් පවතින බවයි යුක්‍රේන ජනපති සඳහන් කළේ. යුක්‍රේන අගනුවර වැටලීමට රුසියානු හමුදා තැත් කරන අතර මේට එරෙහිව උපරිම මට්ටමින් සටන් කරන බවද යුක්‍රේන හමුදාව නිවේදනය කළා. මේ අතර රුසියාව විසින් සිදු කළ පැමිණිල්ලක් සලකා බැලීම සඳහා ජගත් ආරක්ෂක මණ්ඩලය අද රැස්වීමට නියමිතව තිබෙනවා. යුක්‍රේනය රසායනිකාවේ නිපදවමින් පැවති බවට චෝදනා කරමිනුයි මෙම පැමිණිල්ල රුසියාව විසින් ඉදිරිපත් කර තිබුණේ. මේ සඳහා සාක්ෂි ඉදිරිපත් කර නොපවතින බවද ජගත් සංවිධාන වාර්තා අනාවරණ කළා. මේ අතර යුක්‍රේනය සහ අමෙරිකාව විසින්ද රසායනිකාවි සම්බන්ධ රුසියානු චෝදනා බැහැර කර තිබුණා. මෙය යුක්‍රේනයට රසායනික ප්‍රහාර දියත් කිරීම සඳහා ව්‍යාජ මට්ටමේ හේතුන් නිර්මාණය කිරීමක් ලෙසද නම් කර තිබුණා. මේ අතර රුසියානු ජනපති විලැද්මීර් පුටින් සඳහන් කළේ රුසියාව අතහැර ගිය සියලු සමාගම්වල වත්කම් වහාම පවරා ගැනීමට සූදානම් බවයි. මෙම සේවාවන් අඛණ්ඩ මට්ටමින් පවත්වාගෙන යාම සඳහා රුසියානු ව්‍යාපාරිකයන්ට එම සම්පත් භාර දෙන බවද දන්වා තිබුණා. මේ සඳහා නවතම නීතියක් සම්මත කිරීමට නියමිත බවයි රුසියානු ජනපති අවධාරණය කළේ. බරපතල මට්ටමේ සම්බාධක මැද රුසියාව අර්බුදයකට ලක් වුවද නුදුරේදීම රුසියාව ශක්තිමත්ව නැගී සිටින බවයි සම්බාධක පැන වූ බටහිර රාජ්‍යයන් වෙත දන්වා තිබුණේ. මේට ප්‍රතිචාර දක්වමින් දවල මන්දිරය සඳහන් කළේ ජාත්‍යන්තර සමාගම්වල රුසියානු වත්කම් පවරා ගැනීමට රුසියාවට හැකියාවක් නොපවතින බවයි. රුසියාව ගනු ලබන මෙවන් පියවරක් තුළ බරපතල මට්ටමේ සම්බාධක පනවන බවද දන්වා තිබුණා. රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැවරෝ සඳහන් කළේ යුක්‍රේන විදේශ අමාත්‍යවරයා සමග ඊයේ පැවැත් වූ සාකච්ඡා අසාර්ථක බවයි. යුක්‍රේනය තුළ රුසියාව යුද්ධයක් සිදු නොකරන බවද ඔහු ප්‍රකාශ කළා. මේ අතර යුක්‍රේනයේ තත්ත්වය මුල් කර ගනිමින් ඩයෂ්ටික යුද්ධයක් හටගැනීමේ හැකියාවක්ද නොපවතින බවයි සර්ජි ලැවරෝ සඳහන් කළේ.
जनपति कार्यालय नियोज्य प्रधानिया विसिंद प्रकाश युक्रेन सामाजिक मध्यस्थ राज्य पत्वीमट युक्रेन सोदान युक्रेन आरक्षक संपूर्ण युक्रेन अहिमेवीमेदान निवेदन मगिन अमेरिका संधान कले बिलियन हादिस युद्ध आधार युक्रेन इक्मन लबा दीमट नियमित बवाई लोव वटा वेदगत पुआ देनगन्न लंका ए न्यूज सब्सक्राइब करन्न नवतम वीडियो संधा पहात सीनुवे बोत्तम सक्रिय करन्न।